ඇල සහ දෙමෝතර දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි ආරක්කු නවයේ පාලම මත ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා පටයක් රූගත කිරීම සිදු කෙරෙනවා. ඒ අද සිට ලබන 15 වනදා දක්වා පෙරවරු 7:30 සිට පස්වරු 5:30 දක්වායි. මෙම කාල සීමාව තුළයි කොළඹ කොටුව සිට ඇල දුම්රිය ස්ථානය දක්වා පමණක් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කර තිබෙන්නේ. මෙතන තියෙන ගැටලුව තමයි ක්‍රියාමාර්ගය පිළිබඳව දුම්රිය ස්ථානාධිපතිවරුන් දැනුවත් කරන්නේ ඊයේ දිනේදී හවස. මම හිතන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හරහා මගී ජනතාව දැනුවත් කරන්න තීරණය කරන්නේ ඊයේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විදිහට අපිව දැනුවත් කරන්න කටයුතු කරන්නේ ඊයේ. මම කියන්නේ මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී කල්ැතුව ජනතාව දැනුවත් කරා නම් ඔවුන්ගේ ගමන ඔවුන් යොදාගෙන තියෙනවා නම් මේ දින 6 ඇතුළත ඒක වෙනස් කරන්න ඔවුන්ට අවස්ථාවක් දෙන්න තිබුණා. කෙසේ වෙතත් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන ශ්‍රී ලංකා දුම්රිය සේවය අවධාරණය කරන්නේ මගින් අපහසුතාවට පත්වීම වැළැක්වීමට පියවරගෙන ඇති බවයි. අපහසුතාවට පත්වන මගින් වෙනුවෙන් ඇල්ල සිට බණ්ඩාරවිල දුම්රිය ස්ථානය දක්වා බස් රථ යොදවා තිබෙන බවයි ඔවුන් පවසන්නේ. මගින් අපහසුතාවයට පත්වෙන විදිහේ කටයුත්තක් සිදුවෙන්නේ නැහැ. මොකද මේ ඇල්ලෙන් එහා ගමන් කරන මගින් සඳහා බස් රථ මගින් ගමන් පහසුව සලසා දීමට කටයුතු කරලා තියෙනවා. වෙන් කළ ආසන ඇල්ල ඉඳන් බදුල්ලට යන මගින්ට ආසන පහසුකම් සහිතව බස් රථ යොදවලා තියෙනවා. ඊයේ දවසේ තමයි ඒ සිනමා කර්මාන්තයේ දෙන ආයතනය විසින් දුම්රිය දෙපාර්තමේන්තුවට මේ සඳහා ගෙවීම් කරේ. ඒතර අපි ඒ ගෙවීම් කරනකම් මේකට අවසර දීමක් අපි කරලා තිබුණේ නැහැ. ඒ කියන්නේ 230ට අධික මුදලක් දෙපාර්තමේන්තුවට මේ සඳහා ගෙවලා තිනවා. ඊට අමතරව මිලියන 48ක තැන්පත් මුදලක් දෙපාර්තමේන්තුවේ තියලා තිනවා. ප්‍රිය කිහිපයක් විතරයි සීමා කරන්න අපිට සිදු වෙන්නේ. සවස 5:30න් පස්සේ සාමාන්‍ය පරිදි අපිට දුම්රිය ධාවනය කිරීමට ඉඩකඩ තියෙනවා. ඒ කියන්නේ රාත්‍රී තැපැල් දුම්රිය කිසිදු ගැටලුවකින් තොරව ගමනාන්තයට ධාවනය කරන්න හැකියාව තියෙනවා. සුඛෝභෝගී බස් සේවාවක් සපයලා තියෙනවා බණ්ඩාරල සිට බදුල්ල දක්වා. එම නිසා මෙම කටයුත්ත නිසා කිසිම මගීන්ට අපහසුතාවයක් සිදු වෙන්නේ නැහැ. මෙම සිනමා පටය ප්‍රදර්ශනය කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට සංචාරක ආකර්ෂණයක් මෙන්ම රටට මුදල්ද ලැබෙනු ඇති. මෙවන විට ඉන්දු ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා නිර්මාණයේ රූගත කිරීම සිදු කරමින් පවතිනවා. ජාතික චිත්‍රපට සංස්ථාවේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම සියලු රූගත කිරීම් සිදු වෙනවා. මෙමගින් අපේ රටට විදේශ විනිමය ගලායමක් සිදු වෙනවා. ඒ වගේම අපේ දේශීය චිත්‍රපට සමාගම්වල වැඩ කරන කාර්ය මණ්ඩලයට ආදායමක් උපයා ගන්න, ඒ වගේම සංචාරක ශ්‍රේෂ්ඨයේ නියැලලා ඉන්න සියලුම ශ්‍රේෂ්ඨවලට ආදායමක් උපයා ගන්න හැකි වෙනවා. මෙමගින් ඉදිරියේදී අපේ රටට සංචාරකයන් ගලායමක් සිදුවීම බලාපොරොත්තු වෙන්න පුළුවන්. මොකද මෙම චිත්‍රපටය ලෝකේ පුරා ප්‍රදර්ශනය වීමට නියමිතයි.